ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ මේ වීඩියෝ එකට. මම අද මේ වීඩියෝ එකෙන් අරන් එළු තින්නේ අපේ e-shop web application එකේ remember me කියන option එක කොහොමද වැඩ කරන්නේ කියලා ඔයගොල්ලෝ කියලා දෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. හරි අපි ඒක වෙන්නේ කොහොමද කියලා බලන්න කලින් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන remember me කියන option එක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අපි මොකරයි system එකකට log වෙනකොට ඒ system එකට ගන්න email එකයි password එකයි හෝ අපේ මොකද username එකයි password එකයි හෝ අපිට මතක තියාගන්න තමයි මේ remember me කියන option එක දීලා තියෙන්නේ. මේ remember me කියන option එකෙන් කරන්නේ අපි ඒ tick එක දැම්මට පස්සේ අපි යන browser එකේ ඒක తాවකාලිකව මතක තියාගන්නවා. හරි අපි වරුම එක real time වෙන්නේ කොහොමද කියලා අපි මේ විදිහට ඒක පාවිච්චි කරන්නේ PHP වල තියෙන associative වැඩ එකක් තමයි ඒ විදිහට පාවිච්චි කරන්නේ. මම ඒ code එක විස්තර කරනකොට ඔයගොල්ලෝ කියලා දෙන්නම්. හරි අපි ඒක real time වෙන්න මොකද කියලා දැන් බලමු. ඉස්සෙල්ලාම අපේ page එක load කරනවා. අපි ඉස්සෙල්ලාම වෙන sign up process එක අපි sign in එකට යන්න ඕන නම් මෙතන මේ already have කියන button එක click කරලා sign in කියන button එක click කරලා මෙතෙන් දෙන්න ඕන. ඊට පස්සේ මෙතන අපි email එක ගහලා email එක ගහලා මේ password එකත් ගහලා මම පාස්වර්ඩ් එකක් ගහලා ඉවරලා අපි remember me කියන ඔප්ෂන් එක මෙතන අපි ටික් එක දාලා sign up sign in කියන එක අපි ක්ලික් කරොත් එහෙම මේ අපේ බ්‍රවුසර් එකේ ඒ කියන්නේ අපි user කෙනෙක් මෙහෙම යනකොට ඒ විදිහට අපි remember me කියන එක මේ ටික් එක දැම්මට පස්සේ වෙන්නේ ඒ user ගේ පැත්තේ තමයි මේ data ටික save වෙන්නේ. මම ඔයාලට කලින් කිව්ව මතක ඇති session එකකින් කරන්නේ serve එක පැත්තේ තමයි අපේ data අපි මේ store කරලා තියාගෙන මේ දින් වෙන්නේ user එකේ පැත්තේ. කියන්නේ මේ browser එකේම කොහේ හරි cache folder එක තමයි මේ ටික ඔක්කොම save වෙන්නේ. මොකද අපි sign in කෙනෙක් click කරපුවාම ඔයාලට පේනවා මේ විදිහට අපේ system එක ඇතුළට එනවා. ඊට පස්සේ ආයි අපි මුලට ගිහිල්ලා බලමු. දැන් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන ආයි sign in එකට ගියපුවාම ඕගොල්ලෝ පේනවා මෙතන අපේ email එකයි password එකයි ඔටෝම මෙතන type වෙලා තියෙනවා. ඒක වෙන්නේ අර විදිහට මේ tick එක දාපුවාම අපේ browser එකේ ඒක save වෙනවා. ඕගොල්ලන්ට ඒක බලාගත්තාම මෙතන මම ඒකට මෙතන පාවිච්චි කරලා තියෙන associative වල ඒක අපි cookie වල විදිහට තමයි ඒක හඳුන්වන්නේ. මෙතන මේ තියෙන්නේ මේ ඕගොල්ලෝ පේනවා මෙතන මේ password කියලා වෙනම cookie එකක් හැදලා තියෙනවා. ආයෙ මෙතන මේ email කියලා වෙනම cookie එකක් හැදලා තියෙනවා. ඒ අම්මේ ගානට විතර සේව් වෙලා තියෙනවා. අපි මේක අපි බ්‍රවුසර් එකේ තමයි සේව් වෙලා තියෙන්නේ. මම ඒක උගුරට කෝඩ් එක විස්තර කරනකොට කියලා දෙන්නම්. ඊට පස්සේ ආයි මේක අපි කෝඩ් කරලා තියෙනවා. දැන් මෙතන රිමෙම්බර් මී කියන ටික් එක මෙතන නැතුව අපි මේක සයින් ඉන් කරොත් එහෙම ආයි ඒ අපේ සේව් වෙලා තියෙන ඩේටා ටික ඩිස්ට්‍රොයි වෙන්න තමයි අපි ඒක හදලා තියෙන්නේ. මම උගුරට ඒක කරලා පෙන්නන්නම්. දැන් මෙතන මේ විදිහට සයින් ඉන් කියන එක දැන් අපි ඒක ටික් එක දාන්න නැතුව ක්ලික් කරොත් එහෙම මේ විදිහට උගුරට පේන විදිහ ආයි අපි සිස්ටම් එක ඇතුළට යනවා. ඊට පස්සේ අපි ආයෙ බලමු පේජින් එලියට ගිහිල්ලා ඕන වෙනදී ආයෙත් එතන ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි ඒක නැති වෙලා තියෙනවා. ඔකට මම මුලින්ම පෙන්නුවා තියෙනවා. මෙතන ඕන වෙනදී අපේ ඒ දෙක ඒ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි අපි ඩිස්ට්‍රොයි වෙලා තියෙනවා ඒ කිස්ට් එක. හරි අපි යන් දැන් කෝඩ් එක කොහොමද කෝඩ් කරලා තියෙන්නේ කියලා බලමු. හරි මේ තියෙන්නේ අපේ index.php එක ඒකේ sign in වෙන එකේ remember me කියන ටික් එක තියෙන මෙන්න මෙතන. මේ තියෙන remember me අපි remember me කියන input field එකට අපි id එකක් දීලා දෙනවා remember me කියලා. අපි id එක ඊට පස්සේ ආයි javascript එකෙන් අල්ලගෙන තියෙනවා මේ විදිහට. මේ රෝල් පේනද remember me කියන එක අපි අල්ලගෙන තියෙනවා. ඒක අපි අර password වල password.value කියලා දෙනවා. මේ අවල තියෙන remember me dot check කියලා තමයි අවල තියෙන්නේ. එතන මේ check කියලා දෙන්නේ අපි ඒ ටික් එක ටික් එක දාලා හරි දාන්න නැතුව හරි දිනකොට ඒකේ වැලියු එක කියන එක අර්ථය තමයි මේ චෙක් කියන එකේ අපි භාවිත කරලා තියෙන නිසා ආර් කියන එක අපි නේම් මැද්දේ දෙන ආර් විදියට අපි මේ ෆෝම් එකෙන් අපි එහත් ආයි අවල තියෙන අපේ සයින් ඉන් ප්‍රොසෙස් කියන මේ සයින් ඉන් ප්‍රොසෙස් කියන PHP ෆයිල් එකට අපි අවල තියෙනවා. අපි එතනින් ඒක අල්ලගෙන තියෙනවා මේ විදියට ආර් කියලා පෝස්ට් එක තියෙන තමයි ඒක ඉන්නේ. ඊට පස්සේ මෙතන මේ රිමෙම්බර් මී කියන එකේ අපි ඒක ස්ටෝර් කරනවා වේරියබල් එක. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන පේනේටි මෙන්න මෙතන තමයි ඒ remember me කියන එකට දාලා අපි කෝඩ් එක දාලා තියෙන්නේ. මේ remember me කියන එක සමාන වුණොත් true කියලා. true කියන්නේ අපි ඒ ටික දැම්මොත්. ටික එක දැම්මොත් එහෙනම් මෙතන අපි සෙට් කරන්න කියලා දෙනවා cookie එකක්. email එක ඒ cookie එකේ නම email එක
අපි මෙතන වැලියු එක එකට දීලා තිනවා අපි අර සේව් කරගත්ත ඒ කියන්නේ අපි අර අපේ වේරියබල් එක ඊමේල් එක හරි අපි ඊමේල් එකක් ඇඩ් කරනවා නම් මේ ඊමේල් එක අපි මෙතන මේ ඊමේල් කියන කුකී එකට අපි මේ ඊමේල් කියන වැලියු එක සයින් කරලා දෙනවා ඊට පස්සේ අපි ඒක ටයිම් එකක් දීලා දෙනවා ආ ඒ විදිහටම අපි පාස්වර්ඩ් එකකටත් ඒ වගේම එකක් හදලා තියෙනවා ඔගොල්ලෝ බලා ගන්න පුළුවන් ඊට පස්සේ අපි else එකක් දාලා දෙනවා if එක ඇතුලේ තමයි මේ දෙකම දාලා තියෙන්නේ ඊට පස්සේ else එකෙන් අපි කරලා තියෙනවා ඒක අපි destroy වෙන කෝඩ් එකක් දාලා තියෙන else එකේ කියන්නේ අපි විතර true නැතුව false දා අපි ඉතින් tick එක දාන්න නැතුව අනිත් විදිහට මේ sign in වුණොත් එන්නේ false විදිහට තමයි කියන්නේ else එකෙන් වෙන්නේ ඒක අපි destroy වෙන කෝඩ් එක තමයි මෙතන දාලා තියෙන්නේ email එකට value එකක් කිසිම value එකක් නැහැ ආයි මෙතන මේ රිනේ එකක් දාලා තියෙන්නේ අපේ ඒ ටයිම් එකේ ආපස්සට යන කියන්නේ. ඒ කියන්නේ මෙතන අපි මේ දාලා තියෙන ටයිම් එක දිනවනේ. ඒ කියන්නේ මේ ටයිම් එක දිහට තියෙන එකතු කිරීම දාලා. ඒ කියන්නේ ඉස්සරහට. කියන්නේ මෙතන අපි මේ දාලා තියෙන ටයිම් එක ටිකක් ඉස්සරහට ඒ කියන්නේ තව ටිකක් ටික කාලයක් යනකම් මේ ඉන්ස්ටෝල් ඒ කියන්නේ අපි ඩිස්ට්‍රොයි වෙන්නේ නැතුව තියාගන්න කියනවා. මෙතන රිනේ එක දාලා තියෙන්නේ ඒක ආපස්සට එකක් ගන්න කියන එක. ඒ කියන්නේ එතන වෙන්නේ අපේ ඩිස්ට්‍රොයි වෙන එක. ඒ විදිහම පාස්වර්ඩ් කියන එකත් අපි දාලා තියෙනවා. ඒ එහෙම ටික එක දාන්න නැතුව අපි සයින් ඉන් මත වෙන්නේ. ඒක ඒ දෙකම අපේ ඩිස්ට්‍රොයි වෙලා යනවා. හරි මං හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්න කියලා මං අද කියලා දුන්නා රිමෙම්බර් මී කියන ඔප්ෂන් එක කොහොමද වැඩ වෙන්නේ කියලා මං ඉස්සරහට තව මේ වගේ වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා මං මේ channel එකේ link එකත් පල්ලෙ description එකේ දාලා තියෙනවා subscribe කරලා තියාගන්න එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු so keep your head on your shoulders now we ain't out here moving rocks we out here moving boulders now we